ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි ගොඩාක් අපේ ලෞකික අවශ්‍යතාවන් ගැන කරදර වෙනවා. කරදර නොවී බෑ. එක අම්ම කෙනෙකුට මම කියනවා, අම්මේ ඔයා ගොඩාක් දේවල් ගැන ඔයාගේ දරුවන්ගේ ජීවිතය මොන වගේ වෙයිද, දරුවන්ගේ අනාගතය මොන වගේ වෙයිද, මේ දේවල් සිද්ධ වෙයිද, බලාපොරොත්තු වෙන විදිහට වෙයිද කියලා ඒ අම්ම ගොඩාක් කරදර වෙනවා. මම ඒ අම්මට දවසක් කතා කරලා කියනවා, අම්මේ ඇයි ඔයා මෙච්චර කරදර වෙන්නේ? ඔයාට දෙවියන් ගැන විශ්වාසයක් නැද්ද? විශ්වාසයි පාද. මට ගොඩක් විශ්වාසයි. දෙවියන් වහන්සේ කවදාවත් මගේ දරුවන්ට විපතක් කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. මං කොහේනම් ඔයා කරදර වෙන්නේ? පාද, මම අම්ම කෙනෙක්. අම්ම කෙනෙක් හැටියට මට කරදර නොවී ඉන්න බෑ. මං කිව්වා, ඔයාගේ ඇදහිල්ල හා ඔයාගේ විශ්වාසය තුළ ඔයාගේ දෙවියන් වහන්සේ ඔයාගේ දරුවන්ට යහපතක් කරයි කියලා ඔයා විශ්වාස කරනවා නම් ඇයි ඔයා ආයෙත් අනිත් පැත්තට කරදර වෙන්නේ කියලා. ප්‍රේමවන්තනි, සමහර වෙලාවට අපි අපේ ලෞකික දේවල් ගැන ගොඩාක් කරදර වෙනවා. අපි කන්නේ මොනවද, අපි බොන්නේ මොනවද, අපි අඳින්නේ මොනවද, අපි සමහර වෙලාවට අල්ලපු ගෙදර ගෙනා ගොඩක් රත්තරම් බඩු දාගෙන ඉන්නකොට අනේ මගේ අතේ රත්තරම් බඩු නැහැනේ කියලා අපි කරදර වෙනවා. අල්ලපු ගෙදර කෙනා වාහනයක් ගෙනාවාම එයනේ අපිට වාහනයක් නැහැනේ කියලා අපි කරදර වෙනවා. මේ අල්ලපු ගෙදර කෙනා මට වඩා ටිකක් ලස්සනට එකපාරට යා මේ රූපලාවන්‍ය කරලා කොණ්ඩෙ ස්ට්‍රේට් කරලා ටිකක් ලස්සන වෙලා සුදු වෙනකොට මං කරදර වෙනවා. අනේ මට එහෙම සුදු වෙන්න මේවා කරන්න වියදම් කරන්න මට සල්ලි නැහැනේ කියලා. මේ සමහර වෙලාවට මේ කරදර වෙනවා. අපි ගොඩක් වෙලාවට කරදර අපි හොයාගෙන කරදර වෙනවා අපේ ජීවිතේ. ඒ කරදර ඔක්කොම ඇයි වෙන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්නකො. මම මොකටද වරි වෙන්නේ? මම මොකටද කරදර වෙන්නේ? මොකක් සඳහාද? අනිවාර්යයෙන්ම ඒ ලෞකික දෙයක් සඳහා. මගේ ලෞකික වාසයක් සඳහා, අවශ්‍යතාවයක් සඳහා. ඒ නිසා මගේ කරදර වීම හැමතිස්සෙම මේ ලෞකික දෙයක් ඉෂ්ට කරගන්න. කවදාවත් කෙනෙක් කරදර වෙනවද අනේ මං කොහොමද දෙවියන්ට ගොඩාක් කිට්ටු වෙන්නේ කියලා, කවුරු හරි කෙනෙක් කරදර වෙනවද අනේ මං දෙවියන් වහන්සේ කැමැත්ත කොහොමද ඉෂ්ට කරන්නේ කියලා, කවුරු හරි කෙනෙක් කරදර වෙනවද මං කොහොමද ධර්මිෂ්ඨ වෙන්නේ, මං මොනවද ධර්මිෂ්ඨ වෙන්න කරන්න ඕනේ කියලා, කවුරු හරි කෙනෙක් කරදර වෙනවද මගේ ජීවිතයේ දේව කැමැත්ත මං හොයලා ඒ දේව කැමැත්ත මං ඉෂ්ට කරන්නට ඕන කියලා. එහෙම කරදර වීම අද හරි අඩුයි. සමහර අය ඉන්නට පුළුවන්. මම සම්පූර්ණයෙන්ම ඒක නිෂේධ කරන්නේ නැහැ. නමුත් සමහර වෙලාවට අපේ ජීවිතයේ ගොඩාක් වෙලාවට අපි පෘථග්ජන ජනතාවක් හැටියට අපි ගොඩක් වෙලාවට කරදර වෙන්නේ අපේ ලෞකික අවශ්‍යතාවන් සඳහා. ප්‍රේමවන්තනි, දෙවියන් වහන්සේ තුළ විශ්වාස කරන ජනතාවක් හැටියට ජේසු අද අපිට කියනවා, පුතේ ඔබ කරදර වෙන්න එපා. පුතේ ඔබ කරදර වෙනකොට, ඔබේ ජීවිතයේ ඔබ කරදර වෙනකොට ඒ ඔබේ කරදරයම හේතු වෙනවා ඔබට දේවල් නොලැබීමට. එනිසා ඔබ කරදර වීම ඔබේ ජීවිතය ඔබ නැති කරන්න. ඒ වෙනුවට ඔබ දේව රාජ්‍යයේ ධර්මිෂ්ඨකමයි හොයන්න. අපේ ජීවිතයේ ප්‍රේමවන්තේනි, අපි ගොඩාක් වෙලාවට නිකරුණේ කරදර වෙනවා. මං අරක කොහොමද කරන්නේ, මං මේක කොහොමද කරන්නේ, මගේ ජීවිතයේ අර දේ මට වෙයිද, මේ දේ මට වෙයිද, මේක මට ලැබෙයිද, මේක මට නොලැබෙයිද කියලා මේ කාරණාව තුළ අපි ගොඩාක් කරදර වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා, ඔබේ ජීවිතයේ ඔබට අවශ්‍ය දේ, ඔබට වෙන්නට ඕන දේ, ඔබට සිද්ධ වෙන්නට ඕන දේ, ඔබේ ජීවිතයේ ඔබ කරන්නට ඕන දේ ඔබට නොපිරිහලාම ලැබෙනවා, දෙවියන් වහන්සේ කරනවා. හැබැයි ඔබ මුලින් ධර්මිෂ්ඨකම හොයන්න. ඔබ දැහැමි ජීවිතයකට ඇතුළු වෙන්න. ඔබ ජීවිතේ ධර්මිෂ්ඨ වෙන තරමටම දෙවියන් වහන්සේ ඔබට ආධාර කරනවා. ඒ වගේම ඔබ දේව රාජ්‍ය හොයන්න. ඔබ ස්වාමින් වහන්සේගේ ආදරය තුළ දේව රාජ්‍ය හොයනකොට, ඔබ උන්වහන්සේගේ ආදරය තුළ දේව රාජ්‍ය ගොඩනගන්නට ඔබ කැප වෙනකොට, වැය වෙනකොට, ඔබ දේව රාජ්‍යට ඇතුළු වෙනකොට, මේ ප්‍රේමවන්තිනි දේව රාජ්‍යයේ ධර්මිෂ්ඨකමයි ඔබේ ජීවිතේ ක්‍රියාත්මක වෙනකොට උන්වහන්සේ ඔබව හැම දෙයකින්ම පුරවනවා. හැම අවශ්‍යතාවයක්ම ඔබට ලැබෙනවා. මොකද දෙවියන් වහන්සේ ඔබ ඉල්ලුවත් නැතත් උන්වහන්සේ ඔබට දෙනවා. හැබැයි ඔබ ධර්මිෂ්ඨකමයි දේව රාජ්‍යයි මුලින් හොයන්න. එනිසා අපි ධර්මීයක වෙමු, ධර්මිෂ්ඨ වෙමු. ඒ වගේම දේව රාජ්‍යයේ ගුණාංග අපේ ජීවිතය තුළ දැහැමි බව, ආදරය, කරුණාව, පරිත්‍යාගශීලීත්වය අපේ ජීවිතයේ සමාව දීම ක්‍රියාත්මක කරමින් අපි දේව රාජ්‍යයේ ධර්මිෂ්ඨකමයි සොයමින් දෙවියන් වහන්සේ තුළ සියලු අවශ්‍යතාවන් අපි සපුරගමු. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිහිටයි.